ඔබේ නිවසේ හෝ ආයතනයේ ගෑස් කාන්දුවක් සිදුවහොත් එමගින් පිපිරීමක් හෝ ගිනිගැනීමක් සිදුවීම වළක්වා ගන්නේ කෙසේද? ෂයින් ටීවී ෂයින් 24/7 අප ඒ පිළිබඳ ඔබට වාර්තා කරන්න සූදානම්. මේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ ස්ථානභාර නිලධාරී US කලන්සූරිය මහතා. ගොඩක් වෙලාවට ආයතනවල අපි ගිනි සේවා දෙපාර්තමේන්තුව වශයෙන් නම් කියන්නේ ආයතනයේ පිටත සිලින්ඩර්ස් තියාගන්න කියලා. ගෘහස්ථව හැබැයි යෝග කරන අපහසු නිසා හැමෝම තමන්ගේ කුස්සියේ තමයි මේ ගෑස් සිලින්ඩරේ තියාගන්නේ. මෙතන තියෙන අවදානම හදිසි අවස්ථාවේ ගෑස් සිලින්ඩරේ ලීක්යක් ඇති වුණොත් කුස්සිය ප්‍රදේශයේම තමයි සම්පූර්ණ ගෑස් ටික ෆ්ලඩ් වෙන්නේ. ඒ කියන්නේ සම්පූර්ණ ඉතිරිලා ගෑස් ක්ලවුඩ් එකක් විදියට තැන් තැන් වල හැඳිල හැකියාව තියෙන්න පුළුවන්. මොකද දැන් ඒ අවස්ථාවේදී අපි කොහොමද හඳුනාගන්නේ ගෑස් සිලින්ඩරේ ලීක් එකක් කියන්නේ? විශේෂයෙන්ම ගෑස් වල හඳුනා ගැනීම සඳහා මේ ස්මෙල් එක සුවඳ තමයි මේකන තියලා තියෙන්නේ. මේ ගෑස් හඳුනා ගැනීම සඳහා පිටතට එච්චි. ඒක કૃතිමව දාපු රසායනික ද්‍රව්‍ය නිසා තමයි ඒක ඒ ගෑස් ස්මෙල් එක අපි දැනුවත් වෙන්නේ. ආ මෙන්න මේ අටවර ගඳින මේ ගෑස් කියන්නේ. එතකොට අපිට ශනිකවම කියලා දැනගන්න මේ කරන්න පුළුවන් ගෑස් සිලින්ඩර් ලීක් එකක් තියෙනවා. එහෙමනම් අපි මොකක්ද ගත යුතු ක්‍රියාමාර්ග? පළමුවෙන්ම ඉක්මනින්ම ගෑස් සිලින්ඩරය අපිට බලන්න ඕන. අපි රෙගුලේටරෙන් වහන්න පුළුවන්. එතකොට එහෙමනම් රෙගුලේටරෙන් වහන්න පුළුවන්කම තියෙන්න ඕන අපි ශනිකව කී. සමහරක් තැන්වල විශේෂයෙන්ම ගෘහස්ථව තියෙනවායි අපිට සිංගල අතද්දික මැදි සමහරක් වෙලාවට මේ රෙගුලේටරේ ඔෆ් කරන්නේ. එහෙනම් ඒකත් අපට අපහසුතාවය රිස්කයක් තියෙනවා. අනිත් එක තමයි සාමාන්‍යයෙන් ගෑස් සිලින්ඩරේ ලීක් එකක් වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. සමහරකට තමන් පාවිච්චි කරන රෙගුලේටර සම්බන්ධ වෙලා තියෙන බටය. ඒකට ඒක සමහරක් වෙලාවට මොනවායි හානි වෙලා තියෙන්න පුළුවන්, සත්තු අපල තියෙන්න පුළුවන්. ඒතකොට ඒ තැන්වලු ගෑස් එක ලීක් වෙන්න පුළුවන්. මේ අවස්ථාවේදී අපේ රෙගුලේටරෙන් ගොල්ල විසන්දි කිරීමේ හැකියාවක් තියෙනවා. හැබැයි මොනහරි වෙලා ගෑස් සිලින්ඩරේ රෙගුලේටරේ ළඟින්ම සමහරක් වෙලා කාලානුරූපව රෙගුලේටරේ ගෙවෙනවා. ගෙවෙනා එතනින් සමහරක් වෙලාවට හරියට සීල් වෙන්නේ නැතුව එතනින්ම ගෑස් එක කාන්දු වෙන්න පුළුවන්. ඒ අවස්ථාවේදී ටිකක් අපහසුතාවයක් තියෙනවා. හැබැයි ගෑස් සිලින්ඩරේදී රෙගුලේටරේ ගලවලා දැම්මොත් හරි මොකක් හරි වෙලා එතනදී ගිනි ගැනීමක් ඇති වුණොත් ටිකක් අපට මේ කරදර තත්ත්වයක් ඇති වෙනවා. මොකද මේක කොහොමද දැන් මේ කරන්නේ කියන එක. එතකොට ඒ අවස්ථාවේ ගෑස් සිලින්ඩරේ ගිනි අරගෙන තියෙනවා නම් කරන්න තියෙන එකම තේ ඉක්මනින් මෙයාව ඉවතට ගෙනියන්න ඕන තමන්ගේ උඩින් එළියට. මෙතන එළියට ගෙනියෑමේදී ගැටලුවක් තියෙනවා. අපි කොහොමද එළියට ගෙනියන්නේ? අපි නිතරම කියනවා ගෑස් සිලින්ඩරේ ක්‍රියාත්මක වෙන්නේ ගිනිගත්න සිලින්ඩරයක් සිලින්ඩරින් ගෑස් එක කාන්දු වෙන පුළුවන්. ඒ අවස්ථාවේදී ටිකක් අපහසුතාවයක් තියෙනවා. හැබැයි ගෑස් සිලින්ඩරේදී රෙගුලේටරේ ගලවලා දැම්මොත් හරි මොකක් හරි වෙලා එතනදී ගිනි ගැනීමක් ඇති වුණොත් ටිකක් අපට මේ කරදර තත්ත්වයක් ඇති වෙනවා. මොකද මේක කොහොමද දැන් මේ කරන්නේ කියන එක. එතකොට ඒ අවස්ථාවේ ගෑස් සිලින්ඩරේ ගිනි අරගෙන තියෙනවා නම් කරන්න තියෙන එකම තේ ඉක්මනින් මෙයාව ඉවතට ගෙනියන්න ඕන තමන්ගේ උඩින් එළියට. මෙතන එළියට ගෙනියෑමේදී ගැටලුවක් තියෙනවා. අපි කොහොමද එළියට ගෙනියන්නේ? අපි නිතරම කියනවා ගෑස් සිලින්ඩරේ ක්‍රියාත්මක වෙන්නේ ගිනිගත්න සිලින්ඩරයක් කිසිම වෙලාවක පැත්ත පෙරලන්න එපා, කෙලින් අතට ඉවත් කරන්න කියලා. මොකද පැත්ත පෙරලන්න ඉපැයි කියන්නේ විශේෂයෙන් සමහරක් වෙලාවට මේකේ තියෙන ද්‍රවයක්. එතකොට මේක පෙරලීම නිසා මේ ද්‍රවය සම්පූර්ණයම අර රෙගුලේටරේ තියෙන පැත්තට හැකියාව යන්න පුළුවන් මේ ද්‍රවය. එතකොට සමහරක් විට ඒක අපට භයානක තත්ත්වයක් ඇති කරන්න පුළුවන්. ඒ නිසා අපි පුළුවන් විදියට කෙලින් අතට ගෑස් සිලින්ඩරේ අපි ඉංග්‍රීසියෙන් නම් කියනවා අප්‍රයිට් පොසිෂන්ම ඉවත් කරන්න කියලා මේ ගිනිගත් සිලින්ඩරේ. එතකොට ඒකෙදී අපට පුළුවන්කමක් තියෙනවා මොකක් හරි ගෙදර තියෙන දණ්ඩක් කීයක් මොකක් හරි දාලි වෙදලා සෙමින් එළියට අතින්න. එළියට ඇදලි වෙරලා තවත් එක්කෙනෙක්ගේ සහයක් ගන්න පුළුවන් නම් ගෑස් සිලින්ඩරේ අර ඕපන් වෙච්ච ස්ථානයේ දාලි වෙරලා දෙන්නෙක් එක්ක ඔසවන කීයේ එළියෙන් තියන්න. ඒක තමයි හොඳම ආරක්ෂිත ක්‍රමවේදය. ඊට අමතරව සාමාන්‍ය අපට සැකයක් තියෙනවා නම් මේ ලයිට් එක නිසා, මේ විදුලි බල්බ් නිසා සමහර විට ගිනි ඇති වෙයි කියලා වෙලා. හැබැයි ඒ වෙලාවේදී අපි අනිවාර්යයෙන්ම එතන ස්විච් එකෙන් නෙමෙයි ක්‍රියාත්මක එක ඕෆ් කරන්නේ. අපි සාමාන්‍යයෙන් කියනවා මේන් පැනල් එකට ගිහිල්ලා පැනල් එකෙන් ඕෆ් කරන්න. මොකද මේන් පැනල් එකෙන් ඕෆ් කරන්න කියලා කියන්නේ අපි අතෙන්දි මේ කරද්දී අපි දන්නවා සාමාන්‍යයෙන් ගෘහස්ථව ගෙදරක තියෙන ස්විච් එකක් ඔන් ඕෆ් කරද්දී සමහර කරද්දී ස්පාර්ක් එකක් ඇති වෙන්න පුළුවන්. ඒ ස්පාර්ක් එක නිසා මුළු කුස්සියම සමහරක් වෙලාවට පිපිරිලා යන්න හැකියාව තියෙනවා. අරයට හානික. ඒ නිසා අතෙන්ද ගිහිල්ලා අපි ඉක්මනට ගිහිල්ලා පැනල් එකෙන් ඕෆ් කරොත් එතන අපට සුරක්ෂිතතාවයක් තියෙනවා.